ඔයාලට මතක ඇති මම පහුගියපු වීඩියෝ එකකින් කතා කරා සොෆ්ට් පැස්ටල්ස් ගැන. ඉතින් ඔයාලට මම ගෙනල්ලා පෙන්නනවා ලාබෙට ගන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක්ට නැත්නම් ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක්ට උනත් ලාබෙට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ස්ටඩි ටික කරගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ලාබෙට ගන්න පුළුවන් සොෆ්ට් පැස්ටල් සෙට් එකක් ගැන. ඉතින් මේ සොෆ්ට් පැස්ටල් සෙට් එක ගැන කියන්න තමයි අද මං ආවේ. ඒකේ චූටි රිවිව් එකක් අන්බොක්ස් කරන්න දෙයක් නැහැ මේවයි. මෙන්න මේ සොෆ්ට් පැස්ටල්ස් සෙට් එක. මේ සොෆ්ට් පැස්ටල් සෙට් එක මට එව්වේ. ඒ වගේම තමයි අද අපේ වීඩියෝ स्पॉन्सर करने जेंसिल आर्ट टूल मेक जेंसिल आर्ट टूल लेके मट मे सॉफ्ट पेस्टल प्रवीण जयबाहु मल्लिट भूमि स्तुति मेके वाला पुलवांग प्रवीण जयबाहु मल्लि गेंग गोडा इक जेंसिल गेंग जेंसिल आर्ट टूल सलिंग वाला गोडा गोडा आर्ट मेटीरियल साली वेल्ट गन्न इतिंग वाला मिलदील गन्न कोट यागे हुंद सर्विस गन्न पुलवांग एवगे तो गेदर टम गेन्न गन्न पुलवांग एवगे तो ओन दे कथा भाग गन्न पुलवांग हुंद बोल लेकिन गिहिल्ला ओयात मेगे ने अहाल बलला मिलदी गन्न ओयात मेक विदर මේ ගොඩක් දේවල් ජෙන්සිල් එකෙන් මිලදීලා ගන්න පුළුවන් යන්න Facebook එකට ගිහිල්ලා සර්ච් කරන්න ජෙන්සිල් ආර්ට් ටූල්ස් කියලා. ඉතින් සර්ච් කරාට පස්සේ ඔයාලට යන්න පුළුවන් pages දෙකක් එයාගේ සමහර විට. ඉතින් ඔයාගේ ඒකට ගිහිල්ලා අලුත් page එකට යන්න. මම ඔයාට සර්ච් කරන විදිය පෙන්නන්නම්. අලුත් page එකට යන්න. page එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් එයා ගොඩක් දේවල් list කරලා තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ රිසිසේ ඔයා කැමති කැමති දේවල් ටික එතනින් ආර්ට් ටූල්ස් තෝරගන්න. ඉතින් කිසිම කරදරයක් නැතුව කුරියර් සර්විස් එක කරහා ඔයාට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් මේ ආර්ට් ටූල්ස්. ඉතින් ඉස්සරනම් අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි දැන් මම මේ වීඩියෝ එක කරන පළාත ගත්තොත් මං හම්බන්තොට දිස්ත්‍රික්ක ඉඳන් මේක කරන්නේ. ඉතින් හම්බන්තොට ඉඳන් මේ වැඩේ කරනකොට මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ආර්ට් ටූල්ස් සප්ලයි කරගන්නේ කොහෙන්ද කියන එක. ඉතින් අපිට ඉස්සරින්ද අපි මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි මොනවා හරි ඔයිල් පේන්ට් හරි මොනවා හරි ගේන්න ඕන නම් මම දුවන්න ඕන කොළඹ. ඉතින් කොළඹ ගිහිල්ලා තමයි ගන්න තියෙන්නේ. හැබැයි දැන් තියෙන තත්ත්වය වෙනස්, දැන් තියෙන සිටුේෂන් එක වෙනස්. ඔයාලට ඕනම දෙයක් ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් ජෙන්සිල් ගෙන් මේ වගේ මැටීරියල්ස් ගන්නත් පුළුවන්. අපි බලමු මේක මොන වගේද කියලා. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ හතර සිස්ටික් එකක්. වෙන කලර් එකක් ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ වගේ හතර ස්ටික් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරන විදියත් මම පෙන්නන්නම් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මේක ඔයාලට ගොඩක්ම අඩුවට ජෙන්සිල් ගෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එහෙනම් දැන් යන් මේක කොහොමද කඩදාසියේදී perform කරන්නේ කියලා. මේකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මම ඔයාලට මුලින්ම හැම වෙලේම වගේ කිව්වා මේක අපිට ලාබෙට ගන්න තියෙන දයක්. ඒ නිසා මේකේ ගොඩාක් පහසුකම් හොයන්න යන්න එපා. බලමු මේක මොන වගේද බ්ලෙන්ඩ් වෙන්නේ කියලා. ඔයාලට සමහරට බලා ගන්න පුළුවන් වෙයි මම අර ඉස්සරලා කියපු කෝට් එකේ ප්‍රශ්නේ. මේ තියෙන්නේ මේ අන්න ඇඳෙන්නේ. දැක්කද? හැබැයි ටික වෙලාවක් අපි මේක කරනකොට ඇඳෙන්න ගන්නවා. කෝට් එක ගෙවුනට පස්සේ ඇඳෙනවා. මේක තමයි අර කෝට් එකේ තියෙන ගැටලුව. ඉතින් සොෆ්ට් පැස්ටල් වලට මට ගිය වීඩියෝ එකෙන් ටිකක් කියා ගන්න බැරි වුණා. සොෆ්ට් පැස්ටල්ස් වලට මම තැනක දෙක කියන්නේ නැති ඒ කියන්න අමාරු වුණා. පැස්ටල් වලට ටිකක් ග්‍රේන් එක තියෙන රෆ් ෆේප එකක් තමයි ඕන කරන්නේ. නැත්නම් ඇතිල්ලෙන් නැතුව යනවා. ඉතින් සොෆ්ට් පැස්ටල් හොඳට පර්ෆෝම් කරනවා මේක. එහෙම ලොකු ගැටලුවක් නැහැ. अभी बोलो अंदर ब्लेंड है ना आई थिंक मेक अपिट बलाना बोला देंगे अभी बोलो मेक वाइट टेक को मतलब परफॉर्म कराने के लिए देखा था अभी मोन्ना दे गया है वाट वाइट टेक होने तक वेद होने तक ब्लेंड है ना वाइट टेक है मार्ट वाला गाना बुला में विधि ऐटा होने तक ब्लेंड है ना ऐतनों गोड़ा खोंदा ही මේ සෙට් එක මේක අර කෝටිං ප්‍රශ්නයක් තිබුණා. රෆ් කඩදාසියක පාවිච්චි කරනවා නම් ඒ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට එන්නේ නැහැ. මොකද කඩදාසියේ රෆ්නස් එකට ඒක ගැලවිලා යන නිසා.
ඉතින් මේක මට කියන්න තරම් ලොකු ගැටලුවක් නෑ ඒ වුණාට ඔයාට සාමාන්‍ය රුපියල් 2000ක වගේ රේන්ජ් එකක් ඇතුලේ මේක ගන්න පුළුවන් සල්ලි වලට මොකද එච්චරම එක්ස්පෙන්සිව් එකක් නෙමෙයි සාමාන්‍ය සොෆ්ට් පැස්ටල් කියන්නේ ටිකක් මිලයි මේකෙන් හරියට දන්න කෙනෙක්ට ඔයිල් පේන්ටින් එකක් කරනවා වගේම ඒ ෆීල් එක තියෙන්න වැඩක් කරන්න පුළුවන් ආ මේදී මේක හරියට ගෑවෙන්නේ නෑ හරිද අන්න දැක්කද ඉතින් මේක මට හදා ගන්න පුළුවන් දැන් ඔයාලට පේනවා මේක හරියට ගෑවෙන්නේ නැහැ ඔන්න ඔහොම ටිකක් මේව කරා නම් නිකම්ම ගෑවෙනවා කෝට් එක කැඩෙන්න ඕන කෝට් එක කැඩුනට පස්සේ වටේ දින කෝට් එක කැඩුනට පස්සේ හොඳට පර්ෆෝම් කරනවා සොෆ්ට් පැස්ටල් එක ඉතින් මේක අපි හැමෝම දැනගන්න ඕන කාරණාව සොෆ්ට් පැස්ටල් එකක් පාවිච්චි කරනකොට නිකන් මුදලාලි මහත්තයාට මේකට බනින්න එපා මොකද මේක මේ සොෆ්ට් පැස්ටල් එක කාලයක් තියෙනකොට වෙන සිද්ධ වෙන දෙයක්. ඉතින් එයාගෙන් මේක ගත්තට පස්සේ ඔයා බලන්න ඒකෙන් තේරෙන්නේ ඔයා මේක පාවිච්චි කරන්න දන්නේ නැහැ කියන එක තමයි. ඉස්සරලා මේ මෙටීරියල් එකක් ගැන හොයලා බලන්න හොයලා බලලා මේ මෙටීරියල් එක පාවිච්චි කරන මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක තමයි තියෙන ප්‍රශ්නේ හැබැයි පැස්ටල් එක හොඳට අපිට මේ පැස්ටල් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට කලර්ස් බ්ලෙන්ඩ් වෙනවා කතා කරන් දෙයක් නැහැ නේද ඉතින් හුණුනේ හුණු බ්ලෙන්ඩ් වෙනවා තමයි ඔයා හරියන කඩදාසියක් පාවිච්චි නොකරන තාක්කල් මේකේ මේ බ්ලෙන්ඩින් ප්‍රොබ්ලම් තියෙන්න පුළුවන් නැත්නම් අර කෝටින් ප්‍රොබ්ලම්ස් තියෙන්න පුළුවන් මේ දැක්කද මේ කළු එකෙත් එහෙම ප්‍රශ්නයක් තිබුණා ටික වෙලාවක් මේ කරනකොට හරියනවා. ඒකට ඉතින් ඔයා මේ වගේම රෆ් කඩදාසියක් තා පැත්තකින් තියාගන්න. තියාගෙන සාමාන්‍ය ගෑවෙන්නේ නැහැ වගේ එකක් වුණොත් වෙන තැනක මෙහෙම ගාලා ගන්න. ඉතින් මේක විතරක් නෙමේ මම ඔයාලට පෙන්නපු ඩ්‍රෙවන්ට් පැන්සල් සෙට් එකෙත් මේ ප්‍රශ්නේ තිබුණා. ඉතින් එහෙම වෙන්නේ පාවිච්චි කරන්නේ නැතුව හුලං වැඩි වැඩි තිබුණොත් තමයි මේ පැන්සල්. පැන්සල් නැත්නම් මේ සොෆ්ට් පැස්ටල්ස්. මේක ලොකු ගැටලුවක් නෙමෙයි. අර මං කියපු විදිහට විසඳ ගන්න. විසඳගත්තට පස්සේ පුළුවන්. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එක කර කර ඉන්න තැනට. එහෙනම් ඔයාලා දැන් දකින්න ඇතිනේ මේ සෙට් එක කොහමද අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් මේක ගොඩක්ම මිල අඩුවට ගන්න තියෙන සොෆ්ට් පැස්ටල් සෙට් එකක්. නමත් ලොකුවටම ප්‍රසිද්ධ නැහැ වුණාට මම මේක පාවිච්චි කරලා බැලුවා මේකෙන් ගොඩක් හොඳ වැඩක් කරගන්න පුළුවන් හැබැයි ඩාලර් රෝනි වගේ ගොඩක්ම ස්මූත් නැහැ ඒ වුණාට ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙන ගොඩක් හොඳට හැසිරෙන සොෆ්ට් පැස්ටල් සෙට් එකක් කියලා මට කියන්න පුළුවන් මේකේ තියෙන එකම අවුල තමයි මේකේ අන්න අර කෝට් එක හැදෙන ප්‍රශ්නේ තියෙනවා ඒ කියන්නේ මේක අපි පාවිච්චි කරන්න නැතුව තිබුණොත් මෙන්න මේක වටේට කෝට් එකක් විදියට හැදෙනවා ඒ හැදෙන කෝට් එක අපිට පුළුවන් රෆ් කඩදාසියක අතුල්ලලා යවා ගන්න ඒ කෝට් එක යවා ගත්තට පස්සේ ගොඩාක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මේ සොෆ්ට් පැස්ටල් සෙට් එක. ඉතින් මේක හැම එකම එකින් එක අතුල්ලන්න එපා. සාමාන්‍ය අඳින වෙලාවට විතරක් ඔයාට ලියවෙන්න නැත්නම් පැත්තක අතුල්ලලා මේක ගන්න. එතකොට හරි. වදයක් නෙමෙයි. ඉතින් අපි මිල අඩු දෙයක් සල්ලි වලට ගන්නකොට ඒකේ තව පැත්තක් තියෙනවා. ඒකට අපි වෙනත් දෙයකින් කැප කරන්න ඕන. ඉතින් ඒ කැප කිරීම තමයි ඒක. හැබැයි ඔයා සොෆ්ට් පැස්ටල්ස් වලට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වගේ දෙයක් පාවිච්චි කරලා බලන්න. ඉතින් මේක මම දැනුවත්ව මේ මෙටීරියල් එක ඒ වගේම මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරපු තව කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ගොඩාක් හොඳට මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරලා තිබුණා. ඉතින් කියන්න තරම් ලොකු අවුලක් නැහැ. හැබැයි කීප දෙනෙක්ගෙන් ෆීඩ්බැක් ඇවිල්ලා තිබුණා අර කෝට් එකේ ප්‍රශ්නේ. ඒ කට්ටිය හැබැයි ගොඩක් වෙලාවට දන්නෙත් නැහැ මේක කෝට් එක නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ කෝටින් වෙනවා. කෝටින් වුණාට පස්සේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා ඒ කට්ටියගේ නොදනුවත්කම. හැබැයි මෙතෙන්දි කියන්න ඕන මේ සෙට් එකෙන් ගොඩක් හොඳ වැඩක් ගන්න පුළුවන්. ඉතින් මං කලිනුත් කිව්වනේ මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් ජෙන්සිල් ලගෙන්. ඉතින් ජෙන්සිල් ආර්ට් ටූල්ස් වලින් මේක මිලදී ගනිද්දි ඔයාට පුළුවන් මං පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එක ෆලෝ කරන්න. ඒ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එක ෆලෝ කරලා ඔයා ජෙන්සිල් පේජ් එකට ගිහිල්ලා එයාව කන්ටැක්ට් කරගෙන මෙයාව ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එකම අවුලයි තියෙන්නේ ඒ තමයි පෝට් එක හැදෙන එක. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි චිත්‍ර අඳින කෙනෙක්ට. හැබැයි සල්ලි තියෙනවා නම් ඊට වඩා ඒකට වියදම් කරා. ඔයාලට තව මොන හරි ගැටලු ප්‍රශ්න මොන හරි දෙයක් තියෙනවා නම් පල්ලා කමෙන්ට් බොක්ස් එක තියෙනවා. කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට යන්න ගිහිල්ලා බලන්න. ජෙන්සිල් ආර්ට් ටූල් පේජ් එකට ගිහිල්ලා ඔයාලට මේ ඕනම ටූල් එකක් ඇනෝම් කරන්න හැකියාව තියෙනවා.
ඉතින් ඒ වගේම තමයි ඔයාට දිගින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් බලන්න ඕනේ නම් එහෙනම් හනිකට ගිහිල්ලා රතුපාට subscribe button එක click කරලා තියාගන්න ඒ වගේම යාපැත්තේ තියෙන notification bell icon එකත් click කරලා තියාගත්තොත් ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් කරලා දාපු ගමන් ඒක බලන්න නොදන්න යාළුවෙක්ට දැනගන්න වීඩියෝ එක share කරන්න එහෙනම් මං ගිහින් එන්නම් මම ජනිත් අයිබෝවන්.